සංග බැල්කනේට අාවේ උඩුමාලය එතෙක් දැල්ලවින් තිබූ ඉදුලි පහඳ නිවාගැනමේ. බියර් ගෑනනිකක්ද ඇතියෝ බැල්කනයට ගොඩු අසංග ජීවිතය ප්‍රථම් වරට මුදු සඳ එලී විදින රෑහාසක ජමත්කාය හදවදි රසවින්දයේ. මේරහස පමණක් නවා ජීවිතේ බොෝ ෑ තමා රසවිඳ නොමති බව හොට අවබෝධයන්නේ දැන්න. ගෙවා දැමූ යෝුන් ජීවිතයේ වසර දාය කාපසරගොස් ෙසේ රසවිදින්නට අමත වෝ බොහෝදේ විනගෙන විඳගෙන එන්න ඇත්නම්යයි ඕඩ ස්සිතු. හදවතේ එතෙක් වසා තිබූ මේ ආදර බර දොරගු විවර කලේ කවුරුන් විසින්දයි ඕහදගලාවුම් සිතුයේ. තම හදවතේ තමාත් පයන් නොතුපු, ඒ ආදරණී සහ්වේ නොකයාම ඇවිදින නුදු දෙපාුල්ල කාගෙදැයි ඔහ සිතු වේ. එතෙක් වෙල උඩුගය වසනු කමසේ ගල්වා සංක බැල්කනේ තමාාතිබූ වේවල් කට බරව රාත්‍රී නමාල සුළුන්ගේ සිල නිර්වත් පපුයම විදගණඩ සිතාගෙන මෙනි. ඔවු මෙසේ බැල්කනීටාව පැයක් පමන වෙලා නා කාමරයට වැදදි නෑමින් පරනොතුරුව ෑම පසු හිතරත් ගතරක්ත් දෙන්න රසබර නැවම් බව මේ තරන් සුන්දරය ඔෝ මීට පෙර අදැග නැත. සීතල් බියටින්නක විවර ඔයින් නුගරක් මෝට හලාගත්ත්‍ය ආශාවනි. සීතල බියර පොද පහළටගේ මුවත්තුගරත් තමතුම සුන්දරත්වකින් සීතල කරගෙනය. වෙේලා මධ්‍යමරාත්‍රීට ආසන් නොද අසංකට නින්දක් අහලකවත් තිබුණෙන් නැත. මෙසේ නිදි නොලබා රයක් ැහැරේ යමක් කල්පනා කල දිනයක්ත් තමගේ ජීතය කෙදිනකව නොතිවූ් ආසංග සීකල පුදුමේණ. මේ රැ පුරාම හැරේ සිදන්නට ඇමක් ඇැතයි ඕගේ සිත ඕට ගීවේය. හෙත්ඒ ගුමත්දැයි සිත කීවේ නැත. හෙත් සිත තිබුණේ මහා කලා කොස්සාගෙන ඉන්නා බඳුව බරගිනි. හවස් සිදූ සිදුවයින් සියල්ලම එක පැල්ට තබා සිතන්නට අසග වෙර ගත්තිය. අද සව හෝ දැකේ ඕගේ යෝන් ජීවිතේ නම්මෝ සිනමා පටේ අමුණ ආදරණයීමම රූපරාම පෙළකි. ඒ සියල්ල අසංග සී කලේ දුප්පර අහිංසක රසකිකුමින් ආශාවනි. පරිස්සමනි. සැබයිම් හෝට මේ සියල්ලම එකම රෑගින් සිතා අවරකර දමන්නට ලෝබ සිතුනි. දහල අසේබූ මෝහතදී ජායගේ නත්තල් තැවරීදපුූ තමනනි සංකර හොඳින් මතගේ. ඕට බැරිවේ ඒතතමනේ රැඳු දිනෙත් අතගා බලට පමණි. පීරසිං කිරිපෝද්ධිය අ සංග ජයායගේ මූුණ අන්කවරදාටත්වරා සමීබෝ දෙක ගත්තියේ. පිරිමි ඇස් දෙගක් හැන මූුණකින් සොයන සියල්ල ඒ මූුණේ තිබුණනා අයි ඕෝ සිතුවයේ. තම හදවත ආජනය කරන්නේ ආදරයි නම්මූ යාපාර නම් ආජනයවෙනි ලැබියහැකි ඉහලම ලාබේ එවන් හෝුණකිින්. හෙත් දෛව අසංක ජීවිතයේ ලාබා ලාභ ගිනුම් සියල්ලම කලින්ම හදාතිපුණි. තම හදවත ඒ ව්‍යාපායට ආජනය කළද නොකලද ලැබෙන ලාබේ ෝො කින්ම දෙැගෙන උන්දියේ. ජීවිතයේ තිීන්න වෙලාසනිම ගන්නට අම්මාට වය ඉඩ දුන්නේ අපරාධයි යෝ සිතුවේ. අනි තතර ජායා හමෝන තුරම ඒ මන මේ තරම් ප්‍රබල්ලෙස තමමා වශී කරනට ප්‍රතම තමමාත් ඒ තියෙන්නේ ගෙන තිබූ බව ඕහඩ සීවේ. චායත් හර්සිනි හදද දෙපෙත්තර දම ආදරේ බර මිනන්වලට අනගුලෝ කිරාබලට තරම්මංඟග හදිසි නෝවයේ. මේ හදවත පිබිදිවී චායාය. එනිසා හදවත ඇගේ කොඩස ආශයම වළඳගන්න බව ඕට හොඳරන විශ්වාසේ. ඉතර මේ දැන්න නොසන්සුන් හැකි මාආදරේවා අසංකර වැටවුණේ ඇත්තරම අද නොයෙක්. ජය ඇතුු හදගබේ එහට මෙයාහට එන්නටන්ගත් මුල් දිනවලන්න. දරෙන් පිස්සවැටන සංක ම් ව ආදරවන්තයාගේ අසරනමූ හදගත්තේ ජාගේ හීන් දෙනෙත් තුළනී. ඒ ඇසල් ඉන්නේ තමාම් බාව සාතික කරගණට ඔහුට අවශ්‍ය නොවීය. හර්ිණී තම නගත් ස හල්ලෙස දෝරාදදුන් තමදාවිය මොතරම් සාධාරන දයි සංකට වැටෙන්නේ දැන්ය. මුලින්ම බාල සෝදරයක් ලෙසද පස සමයි මිතුර ල් ලෙස ඊරත් පසොත් අනාගතය ෙරේ ැඩියෝ ලපාන ෝදයක් ලෙස දනාග තාර්ශණ ගැන විශේෂ යමස් සිතා ගුණ කරන්නට තාමත් අසං කරන හක. ර්ශණී තම ජීත ප්‍ර්යයක්ත් පිළිතුරත් එක දුන් වැක් නැති ප්‍රශ්න පත්‍රයක් වෙනයිය අංක දැන් හිදේ. තයිවයේ තීනත්මක විවාාගේදී හට කළේතු කිසිවක් ඒ ප්‍රශ්පතරය නොවයේ අඩුම තරම ඒ වාග උත්තර තුනක්කක් දුන්නා නං ඉන්න එකක් තොරගන්නට තිබුණනි එවන් නැක්ද නැත ලකුණ මොනතරන් ලැබෙනමුත් එවන් නිභාග ප්‍රතිඵල දකිද සතුරක් නැත තම අනාගත ජීවිදී හමුයි ඇත්ේ එසේංකනයළ නොයක සැනස්සේ නොහකි දයිවයක් බව ඕසිතියේ ශෝකේල. ඒ . ාව දකින කින ಾర ರ ప చచ න්න ా ර ಂತයට ಿතු ಆදರేಗಳಿ. ෙ್ತೆ ಆදರවಂತ సදාකා තම ජීවිද ලැಗంග ැකිದ. ಮ ගේ ర్ ్ ම හිතන ට ක්್ම සි ಂ. ම ජීවිද සිදයතු యಾගදයි ඕ සිතුයේ. అනග సంන්න්න ೀ ರ పස ా ක්. දිරිපිට ගෙනාවේ යිද ඔහු තමත් දයවයෙන් ප්‍රශ්න කළේ. තමා සේම තම හදවත සේම තම දයිවේද මේ ප්‍රශ්නේද හිරවීම පුදුමාකාරය. ඕනෑ නම් හර්ෂිණයට පිටු පහැක. ඒත් අසංගට හර්ශනයේ පිස ඇති බැදීන්වලට ගැරියෙනොහක. ඒ තරන් ගුණුමගුවන්න ඕගේ හදවත හට ඉඩ නොදෙයි. අම්මා චයට හදර කරදේ හැයට විශේෂත්තිෙන් සිතාාව සලකද්‍ය අසංකට මහා ලෝවගමත්දැන. එත්ත අම්මා ජයා දකින්නේ ඇයට ජීත අම හොඳම සේවිකාව ලෙසින් විනා තම අනාගත ලේලියේ විසින්න්නේෙවි. ජායා මොනතරම් හොඳ ෝද අම්මා ඊට වඩ බිනක්වා තර්ශණිට ආදරෙබ ඔහු ජනෙ. ජීත මන්තලාය තට්ට තනී අසරන අම්මා කෙකු සමග ජීවත්තන චායා ගැන ඒ තරම් සමීපෝස් සිදන්නට අම්මාට බල කරන්නට අසංකරසිතේ. සමරටයට වැන්නකින් සිදුවන්නේ අම්මාගේ හිතරිදීම් පමණි. ජීවිත මන්තලාය තරම් දුර පැමිණ එසේ කිරීම අසාධන්න බව ඔහු දන. මේ ගැබරුම් පතුලක සිදුවෙන් පෞතින මේ සයල්ල කෙදින ගෝ තම සිතර මහා ාරක් වන බවද හදනී. අසංග බියර්ටින් එකේ වූ අවසාන බියර හගරදබී ටින්න එක සුරතිින් තද කළේ. පියට ටින්න එක තුනනි තහට හගේ ඇගලි තුඩු වලට පොඩි පට්ටන් වී ේටමයි. අනාගතයක්ගෙන නොහිතා බැදීීම ඇතිකරගත හැකිද. අනාගතයක්න් නැති බැදීමක ඇති පින් බර බව කුමන්ද. පැදීමන් නැති එක්වීමක ඇති අනාතයකුමන්ද. මේ සලු ප්‍රශ්නවල්ට පිළිතුර අ සංග හොඳින් දැන උන්නේේ. හෙත්තේ පිළිතුර? අදවතින් ගන්නට දයිවේ මේ කටු අතාත්තේ පිළිගන්නට ඕහු ැලිවිය. ඡයාමේරෑ මොනව කරනු ඇද අසංක අඳුරේම සිනාසී සිතුවේ. ඇැ මේ කිවන් නොදන්නන්නේ ඇයි ඕ සිතයේ වේදනාවනි. ඒත් කිසිවන් නොදන්නේ නම් දවල් තමා අසනීපුයිට ඒ ඇසුල කඳළු පිරිුණු යිද ඕසිතුවේ. රණතුම හත්මය අසංකෝස්වොයා උඩුමාහලෙ කාමරටාවේ ඕෝගේ අසනීපි විමසනු පිණිසේ. අසංක කාමරේ නෝවතැන ඇය පුදුමූයි. මේ ළමය මේරෑ හැරගෙන මොනුවද කරන්නේ. ය සිතම අය බැල්ලකනයට ගොඩුව අය. අසංගට්ට කලෝරේ තනවී රෑහස දෙෙස බලාගෙනල්පනා කරන ය බෑල්ගනී දොර ලඟඳදිීමම දුටවා අයි. දශ තුනගත් වැඩිකාලයා කෝස් සමග ජීවත්තුූ ඇයට මේ දර්ශනය ඇත්තරම මතුය. මෙවැනි රෑක ඇහැරි කල්පනා කරන්නට යම කෝයි ජීවිතය ඇතයි ඒක ෙදිනිකවත් සිතවී නැත. අවුට නිස්කලංකි ඉන්නරදී යන්නටත් සිතා නැවතත් ඇය අසංකත පීනැකවායි. අසංක අම්මා ලඟටම එන්නතුර ඇව දුටයි නැත. පුතා මොගදරුව ීර ඇහැරගෙන කරන්නේ. ඇසු අ සංගගේ හිස මුෘද්ද අතගාමණි. මේරෑ පුතා නෑවද අසංගේ කොන්්ඩයෝ තකතියදැනී ඇඇසු අය. හැක හොදද ඔලෝටත් ගාම්මේ හිතල නෑවිනෑ. හෝ අම්මාවෙතර නොහැරීම කිව හෘරුතල් සූරෙණි. ඇයි පුතා මොකක්කරි ප්‍රශ්නය අද්‍යවාට රණතු වාාත්මේ රෑ මද එල්ලීම් පුතුගේ මුහුණ දෙස සීරුවෙන් බල ඇසු අයි. අම්මගේ ඉ වගෙන ඇත්තරම අංග පුදුමුවේ. හෙමකුත් නෑම් නද අන්නෙති ස බැග නටාවේ. ඒ තම මාත්තඇවේ ඇයි නිදයන්න නැත්ති. ලංඟග තිඉන්දල රෑට නින්දයන ොරයම්මේ. අසංග කීවේ ඇත්ත නිින්ද නොයනාද නැත්තන් නිින්ද ඇන්නට තිබූ කියන හිත හැරනාාද කියා ඔහොවා දන්නේ නැත. පුතාමට මොනොවාරි හංගනවා ඇය සැකයිෙන් අසංක වෙත හැරි ගීවාය. ඇ අවශ්‍ය ප්‍රමා්ට දර අසංකෝ තේරුම්ගෙන උන්නයි. මම අම්මට මොනව හංගන්නද. අසංක වි වචන නරනතුග මාධම ශ්වාස නොකළද ඇය කිස්ව කීවේ නැත. රුණ කට කල්පනා කරන්නට දෙයක් නැතිීමත් කල්පනා කරන්නට මාත්‍රකා බව ඇය දැන ගෙනවඋනා අය. තරුණු ඉතා දිර්ක කායායක් හිස්ස තැබින් භයනකවා ඇයතරුම් ග ුන්නාය. පුළුවන් ඉක්මන්්ට මර කෙල්ලව මේ ෙදරට ගේන්න ඕන යයි ඇසිවී එබවිනි. යොවාගෙන් පසුවත් තරුණු හිතා හිස්සන්නන්නේ කලාදරගෙන. කල්පනා කරනදය දැන්මම කල්පනා කල් ඉවර කරල දානයක ොඳයි. කල්පනා කරන්න දෙයක් නෑම්ම අම්ම ඇවිත් ඔොළුවව තවුල් කරනවානේ අසග නායෙන් අඩන්නම් මෙෙන් කීවේ තුම හත්ම සනේ කරුණාබරයි හිතේ මුකුත් නැත්තං අලුතෙන් අවුල්ලෙන දෙයක් නෑ පුතා හිතේ ඒක දේවල් පුරුවගත්තාහම තමයි ඔලුුව හැම්වෙලෑම් අවුල්ලෙන්නේෙ තෙරුුණාද. අම්ම කියන්නේ ඇත්තේ ඇයි අසංකර සිතුන. හිතේ මොනමොනෝද පිරිිය ඇත. සමහරට ඕනරත් වඩා පිරි ඇ. බලං ඉදිදිී හිත හැඩිවෙන්නේ ඒ නිසාය. පුතා වෙඩිින් එකට ලෑස් වෙලා නේදන්නේ. අම්මා නොහිතු මෝතක අදේ ඕට පුදුම සිතුනනි. මේ මහරය පැමි වාා්‍යන කියවන්නේ අම්මට මොනෝ දැනීවද කියා ඕසිතේ බිණ. ලෑස්ති අම්ම ෑස්ති. හෝකිීවේ පුංච කාලේ දොස්සර මහතා ලළඟට අන්නට සූදන්න වී කියන්න අබදුු කරදරකාය සූරේණ. කසාදෙක ලෑස්සින්න වන හිතිම් පුත හරිටම කිව මුළු හින්ම්ම එතකට තමයි ජීවිත සාතක වෙන්නේ තමමාගේ සිතේ වෙන්නකට සූදානම් නැතයි කියන්නට උඩ සිතුනිි හෙත්තුූ කරබාගත්තේ. මං ලෑස්ති අම්ම ඒත් අසගේ අමක් කියන්නට ගොස් කියලාගත්තේ. ඒ පුතා ඒත්කිව මම හර්ෂනීෝමුද බඳන්න ඕනේ. ඕෝගේ කතාාව වරනතුන්ග මහත්මියෝ අවුල් කලාය. ඇය අසංක නීරවාත් තුරෙස්සට විය පත් සුලත් තබා ඕෝගත එබුණ ශෝකෙෙන. ඇයි බුතා එහෙමාන්නේ අපි අතරන් නොගලපීම් තියෙනවා අම්ම රණතුන් මාත්මය අසංක වෙති මිී බැල්කනීවට ඉදි කළ කටිතාපට බරවුවාය. ජීවිතගෙන ඕනවටට සීරියොස ඉතන් එපාපුතා නොයිඉතා ඉන්නත් එපා නොගලපෙන දේවල් වැඩින එතන ප්‍රශ්නයත්තම. ඒ තර්ශණනි මෝඩ කෙල්ල වනටවා බුද්ධිමක් කෙල්ලෙක්වා හදළගන්න බැරි කොල්ලෙක් නිමේවා. අසංක නේටවිය අම්මා සංව මේවා කතා කරන්න ්‍රියම් මෝඩගමකි. පුතා මොකක්කරි හඟගෙන ඔය කතා කරන්නේ මට හොඳර තේරෙනවා. අම්මක් කතය අසංක ගැස්සිනේ හදවති නොවරුණු ඒ පැත්ත අම්ම ඉදිරේවා තියවර නොකරන්නට ඕ සිතාගත්තය. මා තර්ශණගෙන හිතන්නේ දැන් අම්මා මෝඩ කොල්ලා දැන් හිතේතේ ඉන්න පුුවන් කාල අද තැන් ආදර කරන්න ඕන්න කාල. ස්ු මනස්ගාතහෙ මේ වෙලා ඔලවුවට දාගන්න තේරුුණාද. මටබෑ ගුණමක ගෑනය කන්න මංවාට හෙමවෙන්න ඉඩ තියන්නෙන. හැමදේෙන් පිළිවට හද වරුණට පස අවල් කරන්නවා. අසග සුසුමක් පිටකොට කරබා ගත්තාය. තමාගේ ජීවිතේ ප්‍රබනම තීරණෙ තමාට ගන්නට ඉඩ දෙන්න යැයි කියන්නට ඕට සිතුනි. ඒත් එසේ කිවනයක මේ තීරණ ගත්තේ තමත් පසු දැරවේ. යන්න ගීල නිදාගන්න දැන් රෑ දොලාත් පව් වෙලා නිින් දෙ යන්නඇත්තන් කිරේ එකක්හදලාගේන්නද. ඒ දයාවෙන් ඇසවාය. අසංකට අම්මගෙන දුකක් දෙන්නේී. එපා අම්මේ අම්ම යන්න ගිල්ල නිදාගන්න මන් ටිකක් ඉඳල එන්නම් මෙතැන සනීපයි රනතු හත්ම ගිපස අසංක දෙනත් පියාගෙනම වේවල් පුටුවට තවත් බරව